කාව්‍ය භාෂාව කවියක සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කවියා යොදාගත් භාෂාව අනුවය. කවියා සිය අත්දැකීම් නැතිනම් කාව්‍ය අනුභූතිය සහෘදයාට දැනවීමට හැඟීම් පුබුදුවාලීමට චමත්කාරී දැනවීමට යොදාගන්නේ භාෂාවයි. යම්සේ චිත්‍ර ශිල්පියෙකුට වර්ණ හා හැඩතල සිතුවමට වැදගත් වන්නාසේම කවියාට වචන වැදගත්ය. එම වචන අදාළ තේමාවට උචිත පරිදි තෝරා බේරා ගැනීම වැදගත්ය. ඒ සඳහා කවියෙකු සතුව භාෂණයේ සියලු ශක්්‍යතාවයන් අවබෝධ කරගත යුතුය. කවියෙකු සතුව හරබර සුන්දර වාග්මාලාවක්ද පැවතිය යුතුය. එමෙන්ම සාර්ථක කාව්‍ය නිර්මාණයක් වීමට නම් අනුභූතිය හා භාෂාව සංකලනයෙන් සාකල්‍යයෙන් ගැලපීම අත්‍යවශ්‍යය. කාව්‍යානුභූතිය යථාර්ථවාදීව ආනන්දජනකව සහෘදයා තුළ කාව්‍යද්දීමට නම් උචිත භාෂා ගැලපීම වැදගත්ය. කවිය සඳහා සුභාවිත භාෂා රටා කීපයකි. 1. කටවහර. තුනටිය මගේ කකියනවා බොහොම නොසෑහෙන විදිහට. 2. වියත් බස්වහර. දුද නොද බිඳ ලද තෙද කද තඳ දෙව් රද සාමිනේ. 3. ගැමි බස්වහර. කරුමේ තමයි පලිසන් දෙන්නේ අපගේ මේ විදිහට. 4. සංකේතාත්මක බස්සහර. අඳුරු රෙද්ද පොරවාලා. 5. කෝමල බස්සහර. මල් ගොමු ගුමුණන් වන්නේ මීවදවල පැනි. මේ වදවල පැණි පුරවන්නේ. 6. ජනකවි වහර. පිලේ පැදුර හේනට අරගෙන යනවා. එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා. 7. මිශ්‍ර සිංහල බස්සහර. පස් පෙරලන බුල්ඩෝසර් අලි ඇත්තු මිචිගන් ටිම්බ ජැක් ගස් අදිනා සත්තු. එය අපි අදහස් කරේ කාව්‍යයේ භාෂාව. බොහොම ස්තුතියි.